කාලය හොයාගන්න මාර අමාරු වුණානේ අපිට. ඔබතුමාගෙන් වැඩසටහනක් ගන්න. එච්චරම කාර්යබහුලද? ඔය ඉතින් ඔබතුමාලා මාව ෆලෝ කරොත් බලාගන්න පුළුවන් මොනවද කරන්න කියලා. අපි මේ මාස ගානක් උත්සාහ කළා අද බොහොම අමාරුයි අල්ලගත්තේ. පුළුවන් තරම් දුරට ඉතින් හැම කාර්යභාරයකම නියැලී රැසිටිනවා. උදේ ඉඳලා හැන්දෑව වෙනකම්ම අපි පොදු ජන සේවයේ නිරත වෙලා සිටිනවා. අපිව මගහැරියා නෙමෙයිනේ. නෑ කිසිසේත් නෑ. නික අපිට එහෙම හිතුණා ඒක. ඇයි එහෙම හිතන්නේ? ඕගොල්ලෝ තමයි මගේ අංක එක. අපි මාස ගණනාවක් ඉල්ලුවා වැඩසටහනක් එන්න කියලා. කමන්නේ කොහොමද ලැබුණානේ? අද ලැබුණානේ. ඒකට ස්තුතියි. අපි යමුතු ප්‍රශ්න 10ට නායකත්වයේ කියලා කියන්නේ නායකත්වයේ ගුණාංග රැසක් තියෙනවා. නිර්භීතකම නායකත්වයේ එක ලක්ෂණයක් ගුණාංගයක් ඔය මොන හරි වචන වලින් අපිට කියන්න පුළුවන්. කොහොම හරි ඒක ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. දැන් මේ එළියේ කතාවක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා ටිකක් නිර්භීත නෑ වගේ කියලා. මොකද ඒ ඕන කෙනෙකුට ඕන කතාවක් කියන්න පුළුවන්. මං අභිහෝග කරනවා මේ රටේ ඕනම කෙනෙකුට ඕන වෙලාවක මම ඉන්නම් එළි වෙනකන් හරි මම ඉන්නම් එනවනම් අර දැන් එතුමට වැඩ නම් පාන්දරෙන් දාසෙට මං ඒත් කැමති. මොකද එතුමා නොනිදන නායකයෙක් කියලා එතුමා කියලා තිබ්බා මම දෙකවස්ස ගන්නවක. කොහොම වුණත් මම කැමති මේක මෙතනින් අවසන් කරගෙන ආයේ මේ ඉස්කෝල වලට ගිහිල්ලා බයද සැකද චාන්දිද කියලා පාඩ දාන්න නම් එපා. නිර්භීත නැත්නම් ගෝඨාභය රාජපක්ෂ එක්ක තරඟයට ඉදිරිපත් වෙන්නේ නැහැනේ. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මහා බැංකු හොරකමෙන් පස්සේ ඉතාමත්ම අසීරු දේශපාලන වාතාවරණයක් තුළ අපි අභියෝග බාරගත්තා. හැබැයි මට සදාචාර සම්පන්න නොවන දේවල් මට කරන්න බෑ. මගේ නිර්භීතකමද ජව සම්පන්නකමද කාර්යශූරත්වයේද ක්‍රියාශීලීත්වයේද ඒක සදාචාර සම්පන්න රාමුවක් තුල ඉඳගෙන තමයි මම ක්‍රියාත්මක කරන්නේ. ඒ වෙනින් ඔබ අඩියක් පස්සට තියනවා. එහෙමද? අඩියක් පස්සට තියන්නේ නැහැ මං. හඩිය හැම අඩියක්ම ඉස්සරහට තියන්නේ ප්‍රතිපත්ති කරකෝ. මොකද දැන් එහෙම මතයක් ඇති වෙන්නේ ඇත්තේ මම හිතන විදිහට. අපිට මතකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්නකොට ඔබතුමාට ආගමැතිකම් බාර ගන්න අවස්ථාව කිහිපයකදී ආරාධනා කළා කියලා කියනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති දුරේ ඉන්නකොට ආරාධනා කළා කියලා කියනවා. ඔබ ගියානම් අද මේ තත්ත්වයේ නොවෙන්න තිබ්බා. මේ තත්ත්වයේ නෙමෙයි ඔබට ඔබේ තනතුර සම්බන්ධයෙන් තියෙන තියෙන්නේ. ඒ නිසා වෙන්නේ නැති එළියේ එහෙම මතයක් තියෙන ඔබ මොකද හිතන්නේ අද ඒක? මං හිතන්නේ එහෙම හිතනවා නම් කවුරු හරි ඒක ඊටාත්ම ප්‍රතිගාමි අමනෝඥ මතයක්. දැන් මම කොහොමද ජනවර්මක් ලබපු අගමැතිවරයෙක් එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා වෙලා සිටින මොහොතක අනීතිකව එවකට ජනාධිපතිවරයා එතුමාව අයින් කරයින් පස්සේ සහ අයින් කරන්නට පෙරත් මට ආරාධනා කරා 71 වතාවක් අගමැති වෙන්න. මම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා. එවකට මගේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමගේ නායකත්වයෙන් තමයි අපිට 2015 ජනාධිපතිවරණ වරමත් ඒ වසරේම මහමැතිවරණ වරමත් ලැබුණේ. එවන් තත්ත්වයක් තුළ කොහොමද මම තනතුරු වලට තියෙන යම් කිසි ගිජුකමක් තුළ ප්‍රතිපත්ති පාවා දෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් මට නිරතුරුවම ආරාධනා කරා තනතුරු බාර ගන්න ඉන්න කියලා. අපි රටවටේම කියාගෙන ගියේ ගෝඨා ගෝ හෝම් කියලා. කියන්නේ ගෝඨා ගෙදර යන්න කියලා. මට මතකයි නුවර ඉඳලා කොළඹට ආගමන පොත් අපි ආ. තේමාව ගෝඨා ගෝ හෝම්. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ වැරදි ප්‍රතිපත්ති වලට විරුද්ධව. එහෙම ඇවිල්ලා මට කියන්න පුතුමා කොහොමද මම ඔහු ළඟටම ගිහිල්ලා අගමැති හැටියට දිවුරුම් දීලා වගකීම් ක්‍රියාත්මක කරන්නේ ජන වරමක් නැතුව? මෙහෙම ඉතින් අර අශීලාචාර පහත් මහත්මා නොවන ප්‍රතිපත්තිගරුක නොවන දේශපාලඥයන්ට ඒකේ ප්‍රශ්නයක් නැතුව ඇති. මට තියෙන එක බරපතල ප්‍රශ්නයක්. මම පැහැදිලිව එකක් කියන්න. ජනාධිපතිද අගමැතිද ඇමතිද කුමන හෝ තනතුරක්
ඒක අපි ලබා ගන්නට ඕන ජන වර්මකින් මිස දේශපාලන කුමන්ත්‍රණයකින් නොවේ. හැබැයි ඔබට රට වෙනුවෙන් යමක් කරන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද? රට වෙනුවෙන් අදත් මම කරන යුතුකම. රට වෙනුවෙන් විපක්ෂ නායකවරයා හැටියට යුතුකමක් කරනවා. හැබැයි රට වෙනුවෙන් මම යුතුකම කරන්නේ අගමැති හැටියටද ජනාධිපති හැටියටද? ඒක තීන්දුව කරන්න ඕනේ මහ ජනතාව. එහෙම නැතුව මේ අගනුවර වායු සමීකරණය කරපු කාමරයක ඉහළ මාලේ ඉඳගෙන 3-4 දෙනෙක් එකතු වෙලා ගැට ගහන කූට කුමන්ත්‍රණය කරා නෙමෙයි. එහෙම මේ රටේ තනතුරු දරන්නට මම සූදානම් නැහැ. එහෙම කොහොමද කියන්නේ? අපි දැක්කා සීරු මොහොතක වික්‍රමසිංහ මහත්මයා අගමැති ධූරය ඔබට බාර ගන්න කියද්දි ඔබ බාරගත්තේ නැහැ. වික්‍රමසිංහ මහත්මයා ඒක බාර අරගෙන අග්‍රාමාත්‍ය ධූරය බාරගෙන ගෝඨාභය මහත්තයා තනතුරෙන් ගියාට පස්සේ ජනාධිපති ධූරය බාර අරගෙන දැන් IMF එකත් එක්ක කතා කරලා ආර්ථිකයේ හදන්නේ යම් සාධනීය පියවර තියලා රට ඉස්සරහට ගෙනියනවා. ඔබටත් මේ ගමන යන්න තිබ්බනේ. එතකොට ඔබ මට කියන්නේ රාජපක්ෂ පරපුරටත් රාජපක්ෂ පවුල් සංස්ථාවට වහල් වෙලා ඒගොල්ලෝ කියන ආකාරයට හිසනමාගෙන වැඩ කටයුතු කරන්නද? එහෙම මට කරන්න බෑ. එහෙම කරන්න වරමක් නැහැ. අපිට වරමක් ලබා දුන්නේ ජනාධිපතිවරණේ මහමැතිවරණේ විපක්ෂ පාර්ශ්වයෙන් වැඩ කටයුතු කරන්න. පැහැදිලිවම මහමැතිවරණයකින් වරමක් ලැබෙනකොට ජනාධිපතිවරණයකින් වරමක් ලැබෙනකොට ඔබ හිතනවද මම ජනාධිපති වෙන්න බෑ අගමැති වෙන්න බෑ කියලා ආපස්සට යනවා කියලා? කිසිසේත්ම නැහැ. ඉගෙන ගන්න ප්‍රතිපත්ති ගරුකෝ වැඩ ප්‍රතිපත්ති ගරුක ක්‍රමවේදය මේ රටේ වඩාත්ම වැදගත් වෙන කාලවකවාන දැන් මේ නිර්මාණය වෙලා තිබෙන්නේ. එහෙම නැතුව ලාභ ප්‍රයෝජන සඳහා තනතුරු වලට තිබෙන ආශාව කෑදරකම බලලෝභීත්වය තුළ මම සූදානම් නැහැ මගේ ආත්මය පාවා දෙන්න. ඉතින් මෙහෙමනේ අපි 2022 සමාවෙන 2020 පෙබරවාරි මාසේ අලුත් පක්ෂයක් හැටියට ලියා පදිංචි වෙලා මාස 6-7-8ක් තුළ මහමැතිවරණයකට මුහුණ දීලා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට අලුත් පක්ෂයක් හැටියට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලක්ෂ 27කට වැඩි ප්‍රමාණයක් 23.9% ඡන්ද ප්‍රතිශතයක් මන්ත්‍රීවරු 54කට ආසන්න ප්‍රමාණයක් එහෙම ලබාගෙන ඔබ කියන්නේ මට ඒ ලැබුණු ජනවරම පාවා දෙන්න කියලා? අපිට වෙනම කතා කරන්න පුළුවන් අභියෝග බාර ගැනීම ගැන. නමුත් පැහැදිලිව මම එකක් කියන්න කැමතියි. මේ රටේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනය අත්‍යවශ්‍යම යුගයකයි අපි මේ සිටින්නේ. ඒ ගමන යන්න මම සූදානම්. ඔබ විශ්වාස කරනවා ජනතාව ඔබට අවස්ථාව දෙයි කියලා? මගේ විශ්වාසයක් තියෙනවා. ජනතාවගේ වර්ම තුළ අපි ඔබ පිළිගන්න පුළුවන්. අපි ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ජනතාව පිළිගන්න කොටත් අපි සූදානම් ජනවරමට ගරු කරන්න. ජනතාව ප්‍රතික්ෂේප කළොත් මේකටත් සූදානම්. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තිබ්බනම් මොකද වෙන්නේ කියලා? මගේ තක්සේරුව අපේ තක්සේරුව මේ රටේ පළාත් පාලන ආයතන අතිමහත් බහුතරයක් අපි ජයග්‍රහණය කරනවා කියන මාතේ. බයක් තිබුණේ නැහැ. මොනවටද බය වෙන්නේ? බය නැතිම කාලය තමයි ජනතාව අතරට යන කාලේ. බයක් තිබුණා නම් අපි මෙච්චර මැතිවරණ දිනා ගන්නට නීති ශේෂ්ත්‍රෙන්ද එහෙම නැත්නම් මහපාරට බහැලද පාර්ලිමේන්තුව තුලද පාර්ලිමේන්තුව පිටතද අපි මේ තරම් මෙහෙමක් කරන්නේ නැහැ. ඉතින් සමගි ජන බලවේගය නිසා අපේ මහලේකම්තුමා අධිකරණයට ගිහිල්ලානේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්ටරිම් මොඩරේටර් ගත්තේ ඡන්දෙට ඇලෝකේට් කරපු සල්ලි ටික ඒ විදිහටම පාවිච්චි කරන්නයි කියන තීන්දුව. අපි තමයි මේ ඡන්දය ලබා ගැනීමේ ඒ සටනේ සූර්ය සහ වීරයෝ. අපි තමයි ඒක චැම්පියන් කරේ.